හැම ශේෂ්ත්‍රයකම ආණ්ඩුවේ ඇත්තන්ගේ හොරකම දූෂණය අල්ලස ඉවහා ගියා. මෙහෙම ගිහිල්ලා මේ රටේ මේ තරම් හොරකම් කළා මේ විදියට වැඩ කරයි කියලා කවුරුවක්වත් හිතුවේ නැහැ. මොකද මේ විදියට මෙච්චර හොරකම් කළා රටේ ආදායම සම්පූර්ණයෙන්ම බිඳවට්ටර දැම්මා. ඒකට රටේ කිසිම කළමනාකරණයක් නැතුව ගියා. කොවිඩ් කාලේ රටට ණය ආධාර ලැබුණ අධ්‍යාපන ක්ෂේත්‍රයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආදී ක්ෂේත්‍රයන් වලට ඒව මොනවා වුණාද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. රටට ලැබුණ මුදල් වලින් විශාල ප්‍රමාණයක් මේගොල්ලෝගේ account වලට ණය ආධාර වලින් පවා ගියා කියන එක දැන් ජනතාව රජයට චෝදනා කරනවා. මේ ආර්ථික අර්බුදය තුල අධ්‍යාපනය කරගෙන යන විදියක්ම නැති තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒක අධ්‍යාපනය කරන්නේ කොහමද දරුවන්? රටේ අධ්‍යාපනය කරන අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශයේ ලේකම්වරයාවත් අමාත්‍යංශයේවත් ඇමතිවරයාවත් කිසි කෙනෙක් අධ්‍යාපනයේ පිටත වගකීම් සහගත වැඩ කරන්නේ නැහැ. පහුගිය දවස්වල රුපියල් 103 බස් ගාස්තුව 250ක් කියලා. එකපාරටම අවම බස් ගාස්තුව රුපියල් 27ක් වෙනවා. උහේ මේගොල්ලොන්ට තියෙන්නේ මංකොල්ල කෑමේ මිනිසු පාගල යට කළා තද කළා තිරපලා ජීවත් වෙච්ච පවුලක් තමයි මේ රාජපක්ෂ පවුල. මේ රාජපක්ෂ පවුල කවදාකවත් මිනිසු ගැන හිතුවේ නැහැ. ඒගොල්ලෝ කරේ සුනාමියට මුදල් ආපුවම සුනාමි මුදල් ටික තමන්ගේ account එකේ දාන විශාල මුදලක් ගසා කෑවා. මේ විදියට හොරා කාපු පවුලක් මේ රටේ කවදාකවත් තිබුණේ නැහැ. මේ හොරා කෑමේ අවසානයේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් රාජපක්ෂ උන්නේලට අපි කියනවා ඔහෙලට දැන් හිටිය ඇති කෑව ඇති දැන් ඵලයල්ලා.